ఐబోవన్ ఎల్ఎల్పిటిఎం యూట్యూబ్ ఛానల్ లకు వెత ఒబ ఆదరిం పిలుగన్న వేద కథా కరణ శీరపై సప్త ఎగ్గన సమారయ హలక్ తతి అబ దోమదన కరణ టిక ఏగన కథా కరమ యాంటీటర్ కుంబువన్ సహ గసలా హరి టిక నిమిసంగ అపి చలిత పణు ఆకార దివ్యనార్థ యతి వర్ మిలింగువ నతి నమ దనట పౌదన శీరపై విశేష అత్ర సంధ యాంటీటర్ పొదు నామే తని విశేషంట ఇంగ్లీష్ సహ వినత్ భాషావిరి వినత్ నమ్మత అలసయన్ సమగ ඔවුන් පිලෝසගනයට අයත්වේ ඇන්ටීටර නාමය සම්බන්ධයක් නැති ආඩ්වෙක් නොම්බට් එචිට්නාස් පැන්ගෝලින් සහ ඕකු බයිඩෙහි සමාර් සාභාජිකයන්ටද වාචිකව යොදාගනී ඇන්ටීටර්ලගේ විද්‍යාත්මක වර්ගීකරණය ගත්තොන් ඔවුන් සත්ව රජධානයේ කෝලේඩ වංශයට අයත්වෙනවා එවගේම ශිරපායි විශේෂයේ පිලෝසගනයේ උපගණයේ විදිහට වර්මිලින්ගු අයිලිගල් නම් කරන්න පුළුවන් වෙනත් ඕනෑම ශීරපායන් පිරිසකට වඩා අලසයන් ලෙස මොවුන් හැඳින්වෙනවා අලසයන් සමග වඩා සමීපව සම්බන්ධ වෙනවා ඔවුන්ගේ ඊළඟ සමීපතම සම්බන්ධතාව වන්නේ ආමඩිලෝස් පරම්පරා තුනක දැනට පවතින විශේෂ හතරක් ඇත යෝද ඇන්ටීටරය සිල්ක් ඇන්ටීටර් උතුරු සහ දකුණු කමාණ්ඩුවා වඳවීගිය පරම්පරා කිහිපයක්ද තිබේ උතුරු ඇමරිකාවේ සතුන් ආක්‍රමණය කිරීමෙන් භූගෝලීය වශයෙන් හුදකලාව වතර අනෙක් දෙක නම් අලි සහ ආමඩිලෝස්ය දකුණු ඇමරිකාව සම්භවයේ සිටි තීරපයින් සමූහයක ජීවත් වූ පවුල් තුනෙන් එකක් ඇන්ටීටර්ස් ලෙස සැලකේ එක් කාලයකදී ඇන්ටිවර්ක් සහ පැන්ගෝලින් වලට සම්බන්ධ වී ඇත්තේ එම සතුන්ට ඇති භෞතික සමානකම නිසාය නමුත් මේ සමානකම් පොදු මුතුන් ආදීනවයකගේ ලකුණක් නොව අභිසාරී පරිණාමයේ ලකුණක් ලෙස තීරණය කර ඇත සියල්ලන්ගේම ජව සම්පන්න කැණීම් කරන ලද නළල දිගුදිව සහ බත්රහිත නළවැනි කාන් පිහිටෙනු ලැබිය මෙම සමානතාවය නිසා ආඩ්වෙක්ස් බහුලව ඇන්ටීටර්ස් ලෙසද හැඳින්වේ පැන්ගෝලින් කරබුතු ඇන්ටීටරයන් ලෙස හැඳින්වේ ඇන්ට්පයර් යන වචනය ආඩ්වෙක්ස් සහ යෝධ ඇන්ටීටර් යන දෙකටම පොදු යෙදුමකි ඇන්ටීටරයන්ගේ පරිණාමය ගත්තොත් සිලම ඇන්ටීටරව සිහින් දිවකින් සමන්විත දිගටි මුඛයක් ඇති අතර ඒ හිසෙහි දිගට වඩා විශාල දිගක් දක්වා විහිදිය හැකිය ඔවුන්ගේ නළ හැඩැති මුඛයේ තොල් ඇති නමුත් දත් නැත විවිධ කුඹුවන් හා ටර්මයිට් පස් කඳුරා දැමීම සහ ආරක්ෂාව සඳහා ඔවුන් විශාල වක්‍රාකාර නළල භාවිත කරන අතර ඔවුන්ගේ ඝන සහ දිගු ලොම් කුමීන්ගෙන් එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂා කරයි යෝධ ඇන්ටිටරය හර අනෙකුත් සියලුම විශේෂයන්ට දිගු පූර්ව වලිගයක් ඇත මොවුන්ගේ හැසිරීම ගත්තොත් ඇන්ටීටර්ස්ලා බොහෝ දුරට හුදකලා ශීරපයින් වන අතර වාසභූමියේ සතපුම් 1.15 භූමි ප්‍රදේශ ආරක්ෂා කිරීමට සූදානම්ය ඔවුන් සාමාන්‍යයෙන් එකම ලිංගයේ වෙනත් ඇන්ටීටරයන්ගේ භූමියකට ඇතුළු නොවන නමුත් පිරිමින් බොහෝ විට සම්බන්ධිත ගැහැණ සතුන්ගේ භූමි ප්‍රදේශයට ඇතුළු වේ භෞමික ආරවුලක් ඇති විට ඔවුන් හඬ නගයි පිහිනයි සමහර විට වාඩි වී හෝ විරුද්ධවාදීන්ගේ පිටුපස පැවිදිය හැකි ඇන්ටීරයන්ට දුර්වල පෙනුමක් ඇති නමුත් විශිෂ්ට ඉවක් ඇති අතර බොහෝ විශේෂයන් රඳා පවතින්නේ ආහාර සැපයීම ආරක්ෂා කිරීම සඳහාය ඔවුන්ගේ ඇසීම හොඳ මට්ටමක ඇතැයි අනුමාන කෙරේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් සංචික 33ක් 36ක් අතර උච්චාවචනය වීමත් සමග අනෙකුත් සීනාස් ට්‍රාන්ස්මෙන් ඕනෑම ශීරපායෙකුගේ අවම ශරීර උෂ්ණත්වය අතර ඇන්ටීටර්ස්ගේ උෂ්ණත්වය දැති අතර බොහෝ ශීරපායින්ට වඩා ශරීර උෂ්ණත්වයේ විශාල උච්චාවචනයන් දරාගත හැකිය ආහාරවලින් එහි දෛනික බලශක්ති පරියෝජනය දෛනික ක්‍රියාකාරකම් සඳහායි බලශක්ති අවශ්‍යතාවයට වඩා මදක් වැඩි වෙන අතර ප්‍රතිජයජනක බොහෝ විට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සම්බන්ධීකරණය කරයි එම නිසා විවේක කාලවලදී ඒවා සිසිල්ව තබා ගනී ඇන්ටීටරයන්ගේ ප්‍රචලනය ගැන කතා කළොත් වැඩිහිටි පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා තරමක් විශාල වන අතර මාංශ පේශී සහිත පුළුල් හිසක් සහ බෙල්ලක් ඇත කෙසේ වෙතත් දෘශ්‍යලිංගික නිර්ණය දුෂ්කර විය හැකිය හේතු නම් ශිෂ්ණය ඖෂණ කෝෂ අභ්‍යන්තර ගුදමාර්ගය හා මුත්‍රාශයේ පිරිමියා ගැහැණු සතුන් වෙත පිහිට ඇති අතර ගැහැණු සතාට ශීරපායි බෙල්ලක් ඇත ශුක්‍රාණුවේදීම සමහර කටුස්සන් හා සමානව සම්බන්ධතා හෝමාරකින් සිදුවේ සාමාන්‍යයෙන් තලි පැටවකු බිහි කරයි නියුන් පැටවුන් රද හැකි නමුත් ඒ දුර්ලභයි
විශාලනීය පවුල මවුරුන්ට අලුතෝ උපන් පැටවුන් ග්‍රහණය කර ගැනීම වළක්වන අතර එමිනිසාවුන් සෑම පෝෂිත අනතුරු දරුවන් රැගෙන යා යුතුයි. පෝෂණය කිරීමේදී කුඩා කෘමීන් ආහාරයට ගැනීම සඳහා ඇන්ටීටර්ස් විශේෂිතවන අතර කිට්ටුත් ඇන්ටීටර් විශේෂයට තමන් ගිණ කෘමි මනාපයන් ඇත. කුඩා විශේෂ ශාකවල කුඩා අතුමස මතවාසය කරන අබොරියල් කෘමීන් මතවන අතර විශාල විශේෂයන්ට කෘමීන්ගේ කුඩු තදින් විදෙහෙලීමේ හැකියාව ඇත. අපෘෂ්ඨවංශීන්ගේ හකු දෂ්ට කිරීම සහ වෙනත් ආරක්ෂාවන් වළක්වා ගැනීම සඳහා වැදගත් වේ. කුහුඹුවන් සහ ගස විශාල ප්‍රමාණයක් අතීක්මනින් ලෙව කැමී උපාය මාර්ගයේ ඇන්ටීටර්ස් විසින් අනුගමනය කරයි. ඇන්ටීටරෙක් සාමාන්‍යයෙන් තවත් ස්ථානයකට යාමට පෙර කූඩුවක විනාඩියක් පමණ ගත කරයි. යෝධ ඇන්ටීටරයකට දිනකට කූඩු 200ක් පමණ සොයාගනු ලබන අතර එහි කැලරි අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය කෘමීන් දහස් ගණනක් පරිභෝජනය කරයි. ඇන්ටීටරයන්ගේ දිග පිලිෆෝම් පැතිරේ නමින් හැඳින්වෙන කුඩා කොකු දහස් ගණනකින් ආවරණය වී ඇති අතර ඒවා කෘමීන් විශාල වශයෙන් ලවණ සමග රඳවා තබා ගනී. කිලීම සහ දිවේ චලනය හකුවල දෙපැත්තට ගමන් කිරීම මගින් ආධාර කරනු ලැබේ. දිව ස්ථාන නම් එකට සම්බන්ධ වී ඉතා ඉක්මනින් චලනය වන අතර විනාඩියකට 150 වතාවක් චලනය කරයි. කුරුල්ලෙකුගේ ගිසඩ් වලට සමාන ඇන්ටිටරයන්ගේ ආමාශය පටලයකින් තද වී ඇති අතර කෘමීන් නැඹරීමට ශක්තිමත් සංකෝචන භාවිතා කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී වැලිසා අපිරිසිදු ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් බැහැර වේ. මොහුගේ ව්‍යාප්තිය ගැන කතා කළොත් සිල්ක් ඇන්ටීටර් සහ උතුරු තමාණ්ඩුවක් දිගුණ දිග මෙක්සිකෝ දක්වා උතුරට හිගෙන අතර යෝධ ඇන්ටීටර් මධ්‍යම ඇමරිකාව දක්වා උතුරේ සොයාගත හැකියි. දකුණු තමාණ්ඩුවස් දකුණින් උරුගුවේ දක්වා විහිදේ. යෝධ ඇන්ටීටර්ස් ද මෑතදී විනාශ විය. සීනෝසොයිට් යුගයේ බොහෝ කාලවලදී ඇන්ටීටර්ස් දකුණු ඇමරිකාවට සීමා විය. ඒ කලින් දූපත් මහාදීපයක් විය. කෙසේ වෙතත් මීට වසර මිලියන 3කට පමණ පෙර පැනමාවේ ඉස්තමස් පිහිටුවාගත් පසු මහා ඇමරිකානු අන්තර් හුමාරුවේ කොටසක් ලෙස ඇන්ටීටස් මධ්‍යම ඇමරිකාව දක්වා සිය පරාසය පුළුල් කළේය. ඉතින් මේ වීඩියෝයෙන් ඔයාලා ඇන්ටීටස් සත්‍යාගෙන නොදැන කරන ගොඩක් දැනගන්න ඇති කියලා අපි හිතනවා. තවත් මේ වගේ සබෝ සංග්‍රහයක් වීඩියෝ බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. අනිත් අයටත් දැනගන්න වීඩියෝ ෂෙයා කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් නැවත හමු වෙනවා.